ධර්මාසෝක අධිරාජ්‍ය පවා බුද්ධ ශාසනය උරුමයක් ගණඩ ඒළු ජම්බුද්දීපේටම යෝ රජ පදවිය තිබුණ තමාගේ ඇවෑමින් රාජ්‍යයේ හිමිව තිබුණ මිහි දුකුමාරයා පැවිදි කළා යංකුලේකින් යන්කිසි දරුවෙක් පැවිදුනාට පස්සේ ඒ දරුවා රකින සීලිින් කියන බණපදවලින් ඒවාගේ මේ දරුවා ශාසන ප්‍රතිපදාවේ හැසිරීමෙන් පං රැස් වෙන්නේෙමේ අම්මයි තාත්තාටයි. මොකද මේ පැවිදි කරන්ටත් දෙම පියන්ගේ අනුමැති හනවා. උපසම්පදා කරන්ටත් අනුමැති හනවා. අනු්ඥාතෝසි මාතා පිතූහි අම්ම තාතා කැමැති දෝග උපසම්පදා වෙනවාට කියලා ගරුතර මහා සංඝයා සීමා මාලක ද්‍යහනවා. ආම බහන්තේ අම්මයි තාත්තයි මගේ මහනකමට උපසම්පදාවට කැමැති. කියනව වච්නන්නේේ කටින් පිටවුත් විතරයි උප සම්පදා ලබෙෙන. ඒන ඒ රකින කෝටයක් සංවර සීලයේ පින ඒ අනුමැතිය ලබල දුන්න තාත්තාට අම්මාට අනුමෝදන් වෙනවාමයි. තමාගේ පුතා දොස්තර කියමින් තමාගේ පුතා ඉංජනීර්වා කියමින් තමන්ගේ පුතා අහවල් තැන් අහවල්තැන වහා යහෙලින් කතා කරන අම්මාවරු තාත්තාවරු ඉන්නවා. උන්දලෑට වා ගුඩාක් ලොකු විදිිට පෙනවා අපි වඋනත් මේ ධර්මය දන්න ඇති කාලේ මේ සමාජයේ ලොකු පඩියක් හම්බියෙන යම් රස්සාාවක් කරනවාද ඒක දෙමවපියෝ තමන්ගේ දරුවන් එතනට පැමිණවීම ලොකු ආඩම්බරයක් කොට සලකනවා. නමුත් ඒ දෙමවපියන්ගේ හිත්තුවල තියෙන දුක්්ගිින්දර කාටවත් නිවන්ඩ බෑ. බුද්ධ ශාසනයට දරුවෙක් පූජාන් කලාන්ට පස්සේ ඒ දරුවා කියන බණපදයකින් ඒ දරුවා නිසා මිනිසු පිංකරගන්නන්නේකින්. ඒ දෙමවපියෝ ොහ පිංගරැස් කරගන්නවා මක්නනි සාධයත් මතක තියාගන්න හුදෙක් අපි පවා අපි පවා දහම් දෙසද්දී මිලි සුපින් දෙන්නේ අම්ම ඉදාත්තට මම දන්න එක මෑනිි කෙනෙක් නඒ මෑණියන්ගේ ගෙවල්වලට ගෙදරට ගොඩාන් කරදරයි ඊටවාසේ පස්සේ දවසක් අපි වන්ධනාකරගනටේ මෑනී පවලුවයේ ඇවිල්ල හිටිය එතන හිටපු කෙනෙක් ඇගට ආආවේසියක්කාවා ලෙකව ම මේ ෙදර යක්ක්ෂණයක් වෙළලයිපිදිලයින්නේ මේ ඔ කෝටම කරදර කරනමං මේගි මට පේන්ඩ බෑ දැන් අර ඒ මෑයින්ගේ පුතා මහන වෙලින් යාාරන්නේ එක. කිව මේකව පේන්ඩ බෑ දරුවෙක් මහනකරපු නිසා මේගිට මට කරදර කරන්න බෑකේවා. මේක ගෑන්ගේ මොකද්දූ රස්්මියක් විහිදිලයනවා මං එක යක්ක්ෂයන්ගගේෙන් දැනගත්තකව දරුවෙක් මහනකරපු නිසා කොය එකක වෙන්නේ අපට ටිට්ටු ෙන්න්ඩ බෑකෙව. මේ ජීවිතයේ පවා අත්බොහුත වූ ආරක්ෂාවගේ මෑණියන්ටෙපියාන්ට සැලසෙනවා දරුවෙක් බුද්ධ සහසනට පූද්්‍යා කිරීමින්. ඉතින් ඒ නිසා තමන්ගේ දරුවා ටයිකෝට් ඇැඳගන ඉහල නිලතලවල වැජබෙනවා දකින්න දෙමවපි වහිංසෝක කඳුළු සලනවා. නමුත් මේතුන් ලෝකෙම් වැඳුම් පිදුම් ලබන්නේ දරුවෙක් තවත් කෙලෙස් තමන් දුරු කිරීමත් අන්න අයට කෙලෙස් දුරු කරන්නට මඟ පැදීමත් තුළි. මක්නිසාදයත් මේ බුද්ධ දේශනාව එක්තර සූත්‍ර දේශනාව තියෙනවා ඒ දේව සද්ධ සූත්‍රරී. යංකිසි දරුවෙක් පැවිදිවෙනකොට දෙව්ලෝ කතාවෙනවා කියෙනවා අහවල් අම්මගේ අහවල් තාර්ත්තගේ අහවල් නම් තියෙන පුතා මාර්යත්තක යුද්ධ කරන්න හදනවා කියයා. දිව්‍ය ලෝකයේ පවා. ඒ මෞගේ පියාගේ නාමය. කතාබහට ලක්වෙනවා දරුවා මහනුවින් හිතන නිසා මෙ සුළුපටු දේවල් නෙවී බුදුරු නැති අසංකයේ ගනන් කල්ප තියෙනවා ඒ බුදුරුණු නැති අසංකීය කල්ප ගනන්වල ඒ අසංකීයේ කල්ප ගණන්වල අසංකී ැන ගණන් කරන්න බැරි කල්ප එ කල්පයකට එක දරුවෙක් හිපදෙන වගේ හිතන්න එඉතවට දරුවවා අ සංකීයක් ඉපදිලත් බුදුවරු නැති නිසා තමන්ගේ දරුවෙකුට කසාාව තද්්‍යදාන්නවේ. බුද්ධ සාාසනයක මයි මිගතයන. කිසිම ගුණයක් නැති අම්මකිෙනෙ කිසිම ගුණයක් නැති තාතගෙන කුුණත්. මැරුුණාට පස්සේ කටාක් කැරලා මිනිස්සුන්ට කියන්න පුළුව මේ දෙන්නට ජාතක දරුවා බුදුසුනට පූජා කලා කියලා. ඊට යහ මේ ගුණවරුණාවක්ගේ මවු්ට කොහින්ද පියාට කොහින්ද. ඒ නිසා දරුවෙක් පැවිද්දිකිරීම ඒසා ආනු භවයි එළ දරුවෙක්ගේ පැවිද්දට බාධාකිරීම ඒසා විපාක සහිත පාපයක්. ඉතින් ඒ නිසා මංඒ ගුණකතනයේ මොහතක් සිද්ධ කළි ඔබට සතුට ම් පිනිසා. අවංකෝව මහිංසකව ඒ සතුට ප්‍රීතිය හද මඩල තියාගත්තට වරදක් නෑ. ඒ අහිංසකයි. මහන තමන් මැරෙන මොහොතේ නමුත් කසාාවත මේ පොරවාගත්ත තමන්ගේ දරුවා සීහනා කෙල කියන්නේ ඉතනතිනනි බන්දරයන් වේ ශසනනිට දරුවයි පූජාකලාකින් හැකීමයි. ඊර වාාසි ඕන වෙලාවක තමන්ගේ මහන වෙලා ඉන්නවනන් දරුවා අසනීපයක් කරදරයක් වුුණ ඕනම වෙලාවක පිරිට්ටිකක් කියවා ගඩ පුුවන්. ගොඩාකයි අසනීප වෙනකුට පිරිතක් කියයා ගන්න හාදුුර නම කොයාගන්න ද මාරුයි තුන් වයේ ඇඳවට ඉඳගෙන පිරිත් කියනවා පැවිදිවුණ හාමුදුර නමකගේ දෙමව පියොගි වටා. ඔවුන්ට මරනාසන්න මුහදේ තැහින්නේ පිරිත්හ. ඒට අර ඉස්රතිබවාගේ දෙමවපියන්ගු මකාන් කරි පවකාරකමකින්. නිරේ ඒබදුනා කෙළ හිතන්න සමහට නිරේ ගිනි දැල් දකිනකුට කසාාවත් පොරවගත්ත දරුව මතත් කන්න පුළුවන්. එපමනකින් චුත්තවෙනවා නිරෙයි. ගේ නිසා දෙවියන්ගේ බඹුන්ගේ වැඳුම් පිින්ඳුම් ලබන සිරිමත් බඹසිරසෙහි පාත මේ පාපිසිනා සැරියුත්තු මහමමුංගලාම් පිළිවෙලෙන. සැරියුතු මහමුගලන් ආදී සඟරුවන බ්‍රහ්මයාගේ සිරසේ පාපිස්සා. ඒ පරපුරෙන් පැවතගෙනන සඟරුවනට නම ස්කාරවේවා. ඉතින් මහපිනක් ෂ්ට සිද්ධ කරගෙන සිටින ඔබට අද දවසේ ඉතාමත් වටිනා දහන් අවවාදයක් ලබල දෙනවා හරිම වටිනවා. අතිසයන් වටිනෝ. ඒ තමයි චතුරාඩිත්්‍යය ධරමේ යංකිසිකනෙ පැවිදයන නම් පැවිදෙන්නේ චතුරාරිි සත්‍යවබෝධ කර න. බුදුරජාන් වන්සේ වදාගන අතීතයේ යංකිසිකෙනෙ මනාව පැවිදුණානම් පැවිදූුණේ චතුරාරිි සත්‍යවබෝධ කරන්ටයි. වර්තමානයකනින් මනාව පැවිදියන නම් පැවිදියෙන්නේ චතුරාඩි සත්‍යබෝධ කරනටයි. අනාගතයකනින් පැවිදේනවා නම් පැවිදයන්නේ චතුරාරිි සත්‍යවබෝධ කරඩමයි. තට චතුරාඩි සතති, චතුාඩි සත්්‍යය කියෙල්ල එහෙනවා. මනිුත් චතුරාි සත්්‍යති කියල කියනවා විභාගිලියනකොට අපි දුක්ක සමුදේ නිරෝධ මාර්ග කියලා චතුරාි සතතිය ලිව්වා. නමුත් අපි දන්්ඩි නෑ චතුරාරිි සත්්‍යීමම කද්ද කියලා. යංකෙසි කෙනෙක් චතුරාරිි සත්‍යය අවබෝධ කලාාද ඔහු තමයි සංසාරය නිදහස් වෙන්නේ. කවුරවාරිි කිවොත්තේම මම මෛත්‍රී බුද්ධසාාසනය මට නිවාන්දකිින් ඕෝන කියලා මෛත්‍රී බුද්ධසාාසනයේ දවබෝධ කළ යුත්තේ චතුරාරිි සත්ත්‍ය ධරමයයි. යංකිසිතිකෙනනි කෙනවන මට දැන් ධර්මය අවබෝධ කරන්න ඕන කියලා දැනු තවබෝධ කරගත යුත්තයේ චතුරාලි සතති ධර්මය ඒ නිසා චතුවාාලි සතති ධර්මය අවබෝධීට උපකාරක ධර්මය ප්‍ර්බල උපකාරක ධර්මය මහත්සේ උපකාරක ධර්මයක් සලසන සූත්‍ර දේශනාව අද කියලදන්න මේ දේශනාවේ නම බද්දරක සූත්‍රරය මේ සූත්‍රය දේශනාව සිද්ධ කලළේ බද්‍රක ගාමිනයට. බුදුරජාණන් වහන්සේ ඒකාල්ලෙ වැඩහිතයේ මල්ල ජනපදේ උරුුවල කප්පනං මල්ල මල්ලයන්ගේ නියන් ගමි. බද්‍රකගාම ගාමිනී කැන ගාමනීය ගාමේ ප්‍රදහනයක් ගාමනයරධාරිකෙනෙකට. ගමේ ප්‍රධානයක් ගාමිනී ගාමිනී, බදරක ගාමණී භාග්්‍යතුන් වහන්සේ ුණගහින්ට පැමිණියම් බුදුරජාණ වාන්සේට ආදරීෙන් වන්දනා කරලා එකත් පස්සකඉදලා බදරක ගාමිනිය හනවා එකත් පස්සකිින්වා කියලක කියන්නේ ඒ ස්වාවින් වහන්සේට ඇතිනයත් නෙවී ළඟමත් නෙවී ඊළඟට පැත්තකිනු නෙවී නොම දකවතිනු සමාරයි පැත්තකින්ද ගන්න පැත්තකින්ද කතර වය හැරෙන් ඕන දේකයන්වන්ට හැරෙනුකට බෙල්දලරි දෙදෙනවා. ඒක ඇන මේක අර්ථයේ තමයි බනක් අහනකුට ඉඳගන්න ඕන දේශකයාණන් වහන්සේට අපහසුවක් නොවන විදදිහට දුර ඉඳගත්තට පසේ හයි ඉංක අන්න්නඩ ඕන උගුරරි දෙනවා ළඟ ඉඳගත්තර පසේ රහසිංක අන්ඩ ඕන ඒකත් හොඳනෑ ඔය ඔක්කොම සලකල තම ඔය උපද්‍රවලින් තොරව මනාව පොඩ්ඩා කිස්සරහැන් ඉඳ ගන්නවා. ඒක තමයි එකත් පස්සු ඉඳගන්නෝකයන්. එකත් පසු ඉඳග නැහුවා සාධමේ භන්තයේ බගවා දුකස් සමුදයංච අත්තංගමං්ච දේශේතුූති අන ස්වාමීණී. භාග්‍යතුන් වහන්සේ මට දුකේ හටගැනීමට නැතිවීමත් දේශනා කරනවා නම් කොයි තරන් හොඳද. අහංචත බුදුරජාන් වවාසසි දේශනා කරනවා. අහංචතේගාමිණී අතීතං අධ්‍යානං ආරබ්බ දුකස්ස සමුදයංචත්තංග මං්ච දේශේයන් ඒවන් අහෝසි අතීත මධදාානන්ති තාත්‍රශේෂයා කංකා සයා විමති. මංගාමිනී දැන් ඔබහපු ප්‍රශ්නයට අතීතයේ මෙහෙම දුකතිබ්බා මෙහෙම දුකාට ගත්තාකි කියා අතීතයේ දුක කිව්ොත් එහෙම. ගාමින නුඹට සැකහිතෙන්න්න පුුවන්. විමතීතිෙන්න්න පුළුවන්. මං අනාගතයේ දුක හටගන්නේ මෙහෙමයි කියල කිව්වොත් ගාමිනේ නුඹට සැකහිතෙන්න්න පුළුවන් විමතියක් ඇතුවන්න පුරුවන්. අපිචායන් ගාමිනී දේව නිසිනෝ එත්තචතේ නිසිනස්ස දුකස්ස සමුදයංචා අත්තංගමංච දේශීස්සාමි දැන් ඔබ හිඳගෙනන්නවන? ඉඳගෙන ඉන්න ආසනේම දුකේ හටගැනීමයි නැත්වීමයි තේරෙන විදියට මම දේශනා කරන්නන් තන් සුනෝහි අහන්ට සාදුකං මනස්සිකරෝහි හොඳට නෝනි මෙමසන්ට බාසිස්සාමී මම දේශනා කරන්න ඒවම් බන්තේදී එහෙමයි ස්වාමීණි ඉඳගන ඉන්න ආසනේම දුකේ හටගැනීමයි නැතිවීමයි තේරෙන්ඩ බනක් කියන්නකෙවවා. මේ ධර්ම දේශනාව කලින් කරලා තියෙනවා ඇත්තටම ඉඳගෙන ආසනයේදීම තේරෙනවා ඔබටත් දැන් මේ පුංචි කාලය ඇතුළත ඔය ඉන්න ආසනේම ඔබටම හිතෙනවා ඇත්තටම මං ඉඳගෙන ඉදීම මේ ආසනයේදීම මට තේරුුණානී දුකේ හට ගැනීමයි නැතිවීමයි ඒ හොඳටහන්ට මතගතියාගන්ඩ බුදුරජාන් වචේ වදානය ඔත්තනන්දලම එකන වර්තමානය ඔත්තන නිදලම දුකේ හටගැනීමයි නැත්තිවීමේ තේරෙන්ඩ ධර්මි දේශන කරන්න. අතීතිය ගැන කියන්නේ නැත්තිේ අනාගතය ගැන කිව කියන්න ඇත්ති සැකයක් විමතියක් ඇතිවවෙයි කියලා. මතගතියාගණ්ඩ දුකගැන්න සැකහිතුකොත්. විමතියක් ඇතිකලොත් ඕක එහෙම වෙන්ඩ පුළුවන්ද කියලා දුකවබෝධ වෙන්නෑ. දුක අවබෝධ වෙන්නේ දුකගෙන සැකකලොන් මේක නම් දුකක් මයි මේකන ඇත්ත මයි කියල දුක අදහාගන්න තරමට දුකවබෝධය සිද්ධ වෙනවා. සැකහිතයඔොත්තු වෙන්නේ මේනි සසයි බුදුරජන්වාසි දේශනා කරන්න මං අතීතය ගැ කියන්නන්නේ ත්නෑ අනාගතය ගැන කියන්නේ නෑ කිවෝ සැකෙක් උපදී. ඔබෝ ඉන්නාසනේදීම දුකවබෝධ එෙන හෙටිට කියන්නක් කෙවා. ඊට පස්සේ තංකින්ම්්‍ය සිගාමනී අත්තිතිේ උරවේලකප්පේ මනුස්සා ඒ සන්තයේ වදහෙනවා බන්ධනේනවා ජානයාවා ගරහායවා උපාජ්්‍යයුම් සෝක පරිදිව දුක්ක දෝමන සුපායාසාති ගාමිනීම උරුවේල කප්පේ මිනිස්ු ඉන්නවාද ඒ මිනිසුන්ට මනුහරි කාරදරයක් ඕොනොන්. දුකක්ුනොත් නින්දාවක් කවුත් හිරී විලංවී දෙෙන්මෝොත් මැරිලාගියොත් වියසනයක් වුනොත් දුක හිතෙන ඉන්නවද තැන් ඔබ දෙෙස බලන්ඩ දැන් ඔබ දෙෙස බල්ලා දැන් කල්පනා කරඩ කාටහරි කරදරයක් වුනොත් ලිඩත් දුකකුුණනොත්තේම ඊට පස්සේ මොනුහරි නොකරපු වැරද්දකට හුනොත් ඉන් මැරුනොත්තේම පපු පපුුව පිච්චි ලයන අතට ගත්ත බත්පිට කාගණ්ඩ බැරිව. දවසම බලාගත්තුවතේ බලාගැෙන. දස දිබ්භාගිට කෝල් කර කර අනේ මොකද වනේ මොකද වනේ කියලා තොරොතුරු අහන තමන්ගේ කට්ටිය ඥාතින් ඉන්නවාද. ඔයාලට ඉන්වද ඉන්නවා. දාමනිිකිව්වා මටත් ඉන්නවා ස්වාමීණී උරුවල් කප්පේ සෝක පරිදේව දුක්කදෝමනස්ස ඇතිවෙන. ඊට පස්සේ ඒළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිනිි කෝනුකෝ ගාමිනිි හේතු. ඒවාගේම ඔබට ඉන්නවා අද ගාමිනිි මොකක් හරි සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස උපදීරණි නැත්ති කරදරයක් ඕෝනොම්. කරදරයක් වුණ දුක්ක දෝමනස්ස උපායාස උපදී නැතිය ඉන්නවද ඊ පසකෝස්වා ඇතනමට කාටවත්න අපිට සමහරලවට පි ටවුන් එක ගිල ගෙදරනකුට පේනවා මල්ල ගෙදර පාරයින මලගෙදරා එන්නවා අප්‍රී ගානක් වදන්නේ පරයනකට ඇක්සිඩ් එකක් වෙෙලා වහනයක් පෙරල්ලා ලේතියෙනවා ක්සිඩෙන්් එක අප ඒනවා ේනවා මේ අහවල්දට අත්තලන් ගොටරගෙනු වදබන්ධ නිර්ධානෝ ඒක තම ඇහුවෙලා හුරු හු වෙලා ගානක් වන්නේ අහවල් ලමයට පීයෙන් ඇනලා එදුණානී පවු කියලෙහි තෙනවා නමුත් අච්චර දඟලැවිල් ලක්නේ නතුට එකම සිද්ධියයේදී පිරිසකක් ගැන පපුූ පිච්චි විිච්චයනවා දරාගණ්ඩ බැරූ යනවා රිසද එහෙම දරාගන්ඩ ඒක ගානක් නැතු යනවා. ඊර් පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මොකදද හේතු කෝනුකෝ ගාමිනි හේතු කෝපච්චයෝ ඒත ඒකච්චා උරුවෙල කප්පයාානම් මනුසාන මේ විදිහට උරුවල් කප මනුසේම ඇත ඔබදි හදැම් බලන්න. පිරිස ගැන ච්චර දොකක් උපදන්ට කරදරයක් වනුත් හේතුව මොකද ව පිරිසකට දොකක් දෝමනස්සය උපදී නැතිවෙන්ඩ හේතුව මොකක්ද. කෙල් දැන් ඔබම හිතෙන් හිතන්න. ගාමිනිකින්වා ඒසං මේ භන්තේ උරුවලකප්පයානම් මනුස්සානං මේ උරුවවෙල් කප්පේ මිනිස්සු කරදිරේකට පත්වුණු ලෙඩත්්දුකක් පීඩාවක් වද බන්ධනයක් මරණයක් ුනුල් මගේ පපුුව පිච්චිල යනවනං. ෝක පරිදේව දුක්ක දෝමනා සුපායා සුපදිනවානං යංකිසිකට එහෙම් උනාට පත්සේ ඒකට හේතුව අත්තිමේ තේ සුච්චන්දරාගෝ මටඒ අයගැන බැඳීමත් යෙනවා හිතේ ආදරයක් තියෙනවා සනිෙහසත් තියෙනවා අපේ කමක් තියෙනවා මගේ කියල එකත් තියෙනවා කැමැත්ත තියෙනවා ඒයට අපි කැමති කැමැති කෙන ගුට කරදරයක්ොනොත් දරාගණ්ඩ බෑ. අපි ආදරය කරන ගෙනකුට කරදරයක් වොනොත් දරාගන්න බෑ. හිතවත් කෙනකුට කරදරයක් ොනොත් දරාගඩ බෑ. සූකි උපදීනවා. කාටහරි කරදරයක් වුණන්ට පස්ස අපිට ගානක් නැත්තං. හලත්ටේ අප ඉල්ලකු ආදරයක් නෑ. බැඳීවක් නෑ කැමැත්තක් නෑ චන්දරාගයක් නෑ ආසාාවක් නෑ අපිටේ ය ගැන. ඔහුද නැද්ද අවන්කොම කියන්න. ඒ කයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නවා ඉමිනාතුවන් ගාමනිි ධම්මේන දිට්ටේන විදිදේනා කාලිකේන පත්වේන. පරිෝගහල් හේන අතීතාානාගතය නයන්නේහි දැන් ඔබම දැනගත් අන ඔයාසනයේ දීම දුක හටගන්නේ කුමක් නිසාද චන්ද ආසහව නිසා දුග හටගන්න ඇැතිවෙන්නේ කෝමද ආසාාව නැති නිසා දැන් ඕක අවබෝධ කෙළේ විනාසනයක ද විනාසනේද ඉආසනයේ දීම දැන් ඔය ඉන්න ආසනයේදීම හටගත්තනං කැමැත්ත නිසා ආසාාව නිසා චන්දරාගේ නිසයි දුක උපදින්නේ. කැමැත්ත චන්දරාගේ ආසාාව නැත්තන් දුක උපදිී නෑ කියනෙ එක තේරුන්ගත්තනම් ඔය දැනගත්ත අවබෝධ කරපු තේරුන්ගත්ත දේම නාය පමුණුවන්ට ගලපලබලන්ට අතීතයට යම්තා කතීති අපේ හිතට දුකක්කාවනම් දුකක්කාවේ ආසාාව නිසාමයි. අනාගෙතයේ දුකන් අපිට හටගන්නවා නං හටගන්නේ ආසා වනි සාමයි අපි අතී අප අපේ ජීවිතය අප අපි ඇස්වලින් කඳුලු වැටුනා අනම් කවුරුවාරි මැරුුණ නිසා ඒ කඳුලු වැටුනේම අපි කැමතික් අයගේ මරණවලදය ද අකමැති ඇයගේ මරණවලදීද ඔයාලගට දැන් ඔයාල කැමැති අනිත් ත ඉන්වනන් සීයක් මිනිස්සුතාව සිය වතාවක් ඔයාලට තවන්ඩන්්ඩ තියෙනවා ඔයාලට අතීති මළගවල්ලොට ඔයාල යන්ද ඇති ඔයානට එල්ලො කුද්දුකාක් ඇැඩිල්ලක් කන්ඩ නැතු ඇති ඒ ඇත්තිකලො කු බන්දනයන්නේ අපිට අනාගතිත් බැඳුන් නැතිඇගේ කරදරවලදී අපිට කඳළු වැටින්නේ පබුවපිච්චින්නේ දුකෝපදිින්නේ දැන් අය පමණුල බලන්ට කිව්ව සාදු සාදු භන්තේ ස්වාමීනී පුද්දුම දෙයක්නෙ කිව්වී අච්චරයන් භන්තය අත්භහතම් බන්තේ යාව සුභාසිතන් භන්තයේ භගවතා කොච්චර ඇත්ත අත්්ද මේ කිව ආශ්චරය අත්භූතයි ඒකයන්නේ අතීතයේ තනාගතය කොහෙත් දුක උපදීන්නේ. චන්දරාගේ නිසා ආසාව නිසා කෙල කිව්ව බනපදේ කොච්චර ඇත්තත්ද. අත්තිම මේ භන්තේ චිරවාසිනාම කුමාරෝ මට දරුසිංගිත් එෙක් කෙන්වා මට දරු පැටි කෙන්වා චිරවාසී කියලා. බහි ආවසතේ පටිවසති වෙන ගෙදරකින්න්නේ ඔයාල ගිජී කතාමෙන් ගත්තොත් යයා හොස්්ටල්ල එක නවත්ත ලයින්නේ එ ඈත බෝධිමක නවත්ත ලයින්නේ යයා ඈත ගෙදරක නා අතර කල්ලෙන්නේ ඉතිං සෝකවාහං බන්තේ කාලස්සේ උට්ටහාය පුරිසං උයෝජයේෙමි මං උදෙම නැගිටල්ලා පුරිසෙකුටු කතා කරල කියනවා. ගච්ච බණී චිරවාසි කුමාරංජානාහි පලයන් ගිහිල් අපේ එකගේ තුොරතුර වහගෙනවදින්. දන් ස්වාමීණී ඔය මනුසය ඉන්ට ප්‍රමාද නොත්හවසයෙනකොට මගේ පපුුව පිච්චෙනවා. මගේ පපුුව පිච්චෙනවා. මගේ හිත මොකක්දෝ වෙලා යනවා මාහේව චිරවාසිස්ස කුමාරස්ස කිංචි ආබාධීඉතා මගේ කොල්ලට කරදරයක් වදද. ලෙඩක් වදද ඉති මට හිතෙනවා ඉති බුදුරජාණන් වහන්සේ දෙ ඕකෙ දිින් ඔයාල්ලට තේරෙන වාාසාාවෙන් ගත්තොත්තේම පිට ඉන්න ළමයට පෝල්ල ගක් ගන්නවා ෆෝෙකුස්න්නන්නේ. ලාස් ගියා දෙක්ක වෙනකුට එන්ඩෝන ඒ බස් එකේ ආවෙනෑ. පපෝට මොකද වෙන්නේ. චුට්ටක් බලන්ඩ ඉස්කූල් ඇන්න එකේ ළමිය එන්ඩෝන තම ආවෙෙනෑ. ෆෝන් කෝල් ගත්තටෆෝර්න් එක කුත්සන්නේ. නිකම්ම මේ පපට අහසු එන්න ඇැද්ද සෝක පරිදිේව දුක්ක දෝමනනාස් උපායස උපදිී නැද්ද ක කෝල් කිය කීට පස ගන්නවා දරහිට ගන්නවා මෙ හිට ගන්නවා දැන් ඔය රිස්කූල් වැෑන්නකේම ඔයි ස්කූල් බස්කම ආපු නැති තවල් ලමයි නැද්ද ඒ අයි ගැන අපි හිතනවද අපේළමයාගේ කාරණාවේ දුක උපදින්නේ අහනවා තංකින් අන්‍ය සිගාමින මොකක්ද ගාමින මේ ගැන හිතන්නේ ඔය දරුවට කරදරයක් ොනොක්මොක් වවෙේද. ඔය දරවා මැරුනොත්මකක්වේද. ඔය දරවා හිරේවිලන්ගේ වැත්නුත්මකක්වේද. ඔය ළමයාටමක් කරි උපදරවයක් කවත්මකක්වේද. ඒට පස්සෙ කියනවා චිරවාසිස්සමේ භන්තේ කුමාරස්ස මගේ චිරවාසි කියන කුමාරයට කරදරයක් බන්ධනයක් මරණයක් වුනොත් තේම ස්වාමේණී මගේ ජීවිතය පවනැසේට පුොළො. සෝක පරිදේව දුක්ක දෝමනා සුපායාස උපදිනේක ගැන කවර කතාද, බදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතන් ගාමනී පරියායේන වේදි මිනාපිකෝ ඒතන් ගාමිනි පරියාායන වී තබ. ඔය කාර තේරුම් ගණ්ඩ ගාමිනී යංකංචි දුක්කං උපපජමානං උපපජ්ජති සබහන්තන් චන්දමූලකන් චන්ද නිදානං චන්දෝහි මූලං දුක්ඛසාති ඔය කාරණාවනු තේරුම් ගන්ඩ දුකට මුල කැමැත්කයා. සා හිතේ තියන බන්ධනින් මගේ අපඒ එක හොන්දට කල්පනා කරන්න හිතෙන් තියෙන බැඳීම දුකට මුල අපි දැකල තිනවා මිනිසුන්ගේ කෙස් සුදයනවා රැවල සුද්දුවනවා අපි දකලතියනවා අප හිතනෝ නොවයින්සි තියෙනවා කිය යම් දවසක තමාගේ දකිනවා අද කිෙස් සුදදුයෙනවා යම් දවසක තමාගේ රැවුල සුද්වෙනවා තමා දකිනවාද අන්නේ එදාට පපුුවමොකක්ද වෙලා යනවා ඇයිඒ මගේ කැමැත්ත අප කැමතිශරීරට කැමති අල්ලගෙනෙන්නේ ආසයි ඕකනුත් තෙරුම් ගන්න කිව දුක උපදන්නේ කැමැත්තෙන්මයි දනිිති යාලූ හදාගන්න වන්දනාව ගිහිල්ල භාවනවැඩසටන් වලට ගිහිල්ල ගමම් බිමංගිහිල යාලු හදාගණන්නඩ දහ පාලොස් දෙනා කෝල් කරකර හදාගන්න අපේකං හදාගන්න මොනහද හදාගන්නේ දුක දුක හදාගන්නේ යාලෝ වැඩිුවෙන්ඩ් වැඩවිෙන්ඩ තුකාවැඩි හිතවත්කං වැඩිවින්ඩ වැඩිුවෙන්ඩ තුකවැඩි තමන්ගේ දේවල් කියලා රැස්කරගන්ඩ රැස්කරගන්ඩ දුක වැඩි කැමැත්ත වැඩිවෙන්ඩ වැඩිවිෙන්ඩ දුක වැඩි ආසාාව වැඩිුවෙන්ඩ වැඩිුවෙන්ඩ දුක වැටි කැමැත්ත අඩුවෙන්ට අඩුවෙන්ඩ් තුකාඩුයි ආසා අඩුවෙන් අඩුවෙන්න්න තුකාඩුුවයි මගේ මගේ කියනෙවා ඩුවෙන්ට අඩුවෙන්ට දු කාඩුවයි. තමම්ම තේරුම් ගන්ඩ. කළ යුත්තයෙකු මද්ද කියලලා තමම්ම තේරුම් ගඩ. තංකින්ං මං්්‍ය සිගාමිනි යදාාතයේ චිරවාසිිස්ස මහතා අදිිට්ටාසි අස්සුතා මේ යංකිසි දවසක චිරවාසිගේ අම්මා. අදිිට්ටා හෝතය අස්සුතා ඇ ගැන ඇ දැක්කේ නැත්තං ඇ ගැන හේ නැත්තං. අහෝසි චිරවාසිශෂමාතුයා චන්දවාරාගුවවා පේමංමාති චන්දයක් කැමැත්තක් රාගයක් ප්‍රේමියක් උපදීද චිරවාසිගේ අම්ම කියන්නේ බද්‍රකගාමිනිකි කවුද බිරිද. නොඹගේ බිරිද ගැන නොබ කලින් අහල නැත්තං. දැකලා නැත්තං. ඇගැන ප්‍රේමියක්ක රාගයක් කොපදීද නැෑකිවෝ. ස්වාමීනී කවදාවත් උපදින්නේ. දස්සනංවාතේ ගාමිනි ආගම්ම සවනංවාතේ ගාමිනිි ආගම්ම ඒවන්තේ හෝසි චිරවාසිිශ්සමාතුයා චන්දෝවා රාගෝවා පේමංවාතේ යම් දවසක දැක්කාද යන් දවස කැහුවා දෙෙදාට නේද රාගේ ප්‍රේමේපදුනේ. ඇැහුවත්ත එහෙමයි. ඒ ආනවා ඒ අංකල්ට හොන් මේ දුවෙෙක්ෙන්න්න ඔයා මේ අවුරුදු විශ්සක් විතර වෙනවා හරි ලස්සනයි කොන්්ඩි දිගයි මෙහහිමයියා තවක් කාත්තකොත් යාලු වෙලා නෑ කි කියය විස්තර ටිකක් කොල්ලෙකුට කිව්වම දැකලා නැතුම් අහ උපමණින්ම ප්‍රේමය උපදිනවා. ප්‍රේමය උපදිනවා. රාගේ උපදිනවා. කැමැඇත්ත උපදිනවා. ඊට පස්සේ ඒයාට කියන යහ දන්නවාද හරි වැඩිගේ අපි කතා කරලා හිට අර ගෑල් නොමි ගැන ඇක්සිඩෙන්ට් එක ැරිලයර. අන්න පිච්චෙනෝ හොයිු ආපු නිසා අහලත් නැත්තන් දෙකලත් නැත්තන් චන්දරාග ප්‍රේම උපතින්නේ. ඉතින් ගාමිණ චිරවාසීගේ මහතාවට හොබගේ බිරිදට කරදරයක් වනො ඔබට ඉවසන්ඩ පළුවන්ද. ස්වාමීනී මමැරිලයයි එච්චරආදරේ ගාමිනී එකැන ගාමිණේ එච්චර අබුදරුවන්ඩ බැඳිලතින්. ඉදින් ස්වාමීණි මට මගේ හිත වෙනස්වේ මට පිස්සු හැදේ සෝක පරිදව දුක්ක දෝමන සුපායස උපදිනක් ගැන කවරකතාද මගේ බිරිඳමට නැතිවුණු. ඉමින්නා පරියායන වේදි තබ්බං ඔය පරියාහිනු තවබෝධ කරගන්ට ගාමිනී දුක උපදදි ආසායිං කැම පේම සෝකය උපදීන්නේ එතකට මට මතකයි සමහර එකම මාපිය අන්තුරණය එක්තරා ේ ගෙදරක බිරිඳ නැති වුණා බිරෙන්ද නැති වුණාට පස්සී ඒ පුරුෂයා ඒ ෙහි ග ගිල් හි මග ර ච නනිතන ලොක ගි ොඩා ති ඇවිලිලාගේ අලු ගොඩා ඒ බිරිඳ නැතිවනා කියපු ආරංචි දෙකපාරම පැන්නේි අලුගොඩට අලු ඒයා මුළු ගම්මට මැහින්ඩ කෑ ගැහ්වා ඒ ගෑනු කෙනාගේ නම කියල කෑ ගැහවා කන්දුුල්ලු සැලුවා ගෑනීක්ුවෙන් පිරිමික එච්චරා න්න ඔන්නෙ ගෑනීක් වවිෙන් පිරිමික්ක එච්චර සෝකවෙෙන්ඩ ඔන්නන්නේ ඒමට සෝග කරනවා අදනවා නි ඉච්චර බැදිලා ඉච්චර බැදිලා ඔබ යම්තාක් බැන්දන ඔබගේ හිතීතියෙයිද කැමැත්ත ඔබගේ හිේද එච්චරට ඔබටඩන්ටවෙයි. එච්චරට සෝක කරඩයි කරන්න දෙන්නේ හැමඒලාම සුදු මැනිකේ සුදුමැනිකේ හැම වෙලාම ඒ වගේ හුරතල් බස්කි කියාත් ොඳොල් කර කරඉන්න තොත්ත ජීවිත තියෙනවනි සෝහක විවීමෙරිලෑනවා. කඳුල්ලු වට්ටන් නැතුවීන්ට පුරුදුතු එෙන්ට ඕන. බැඳීම් ටිකටික අඩු කරගන්න පුරුදුතුෙන්ට ඕන පුොරුදු එෙන්ට ෝන නුවන විම සන්ටෝනු. හො ද අඩුර ුරගන නකොට අපිම දන්නනැතු ඒ බැඳීම කොටුුවෙනවා ගෙදරට ගෙදරට කොටුවෙලා හ බිරිද ගැන මම තවයි කාරණවා කියන්න මට ආරංචි වන්න තවගෙදරක් තිබ්බා බිරින්ද ස්ුනාමිය දාලගිය එයන ස්වාමයා බිරිඳදර ගුඩා කාදරරි බිරිද අනාචාරයහැසිරෙනවා වෙන මිනිියක්ක පැන්ලගිය ඒ බිරිදගේ දාලගේිය ඇඳුම් චීතේ හැට්ටය ළඟතියාගෙන කඳුල් සරනවා පිරිමී. සෝක එතකොට අර ගෑනුවෙක් වෙනවිෙන් ඉස්තරයක් වෙනුවෙන් පිරිමියෙක් මෙච්චර වැටෙන්ට ඕනෙද කියලා ඒක සමාජයේ දැනගත්තට පසේ කොච්චර ලැජ්ජාවදද කියලා එහෙම නුවන උපතින්නේ. ඒ කාරණවිද කියන්න තියෙන මේකයි ඔහු එච්චර සෝක කරන්නේ. ඔ එච්ර ස්තරයට බැඳරහිට පොනිසා ආදරේ වැඩි තරමට ප්‍රේමේ වැඩි තරමට සෝකෙ වැඩි සෝකය වැඩී ඊට පස්සේ තමයි තවකාරණාවක් සේ කළ යුතුයි ඒ තමයි ජාත කතාවක තියවා ඒ ජාතක අති පර්වතේකට රජිනෙක්කෝ බ්‍රාක්්මණෙකු තාපසේ කියනකොට ඔවන මුල්ලු දවර්ශයම සෙනහසින් නටනට කිදුරෝ ඉන්නන්නේ හරියට ී ගීතෙන් නර්තනය කෙලි දෙලේ තමයි කෙදුුරු ඉන්නේ. ඒ කින්දුුරුවෝ එහෙ ඉඳල රාත්‍රීයට අඩනවා. ගොඩව කණ්ඩ නොය දෙන්න කින්දුුරයි කින්දුුරී. ති තාපසේ අහනවා මට මතක නෑඇතන තාපසයාද රජුරෝධ කියල මට සිද්ධියයි මතක. ආනවා මේ මිච්චර සතුටින් ආදරයෙන් ඉන්න ඔබා අඩා න්‍යයිචයෝ. ඉදුටු කියනවා මම ගංගාවක් අයිනය කරන්නේ දවසක් නටනටයින්දල ගංගාවෙන් මෙයා මේ පැත්තිෙන් කදුර හ පැත්තරගියා කදුරු මේ පැත්ති. ඉස්සේ සිනාවී මල්මාලක් ගොතකතා යහ පැත්තට වී සිකරනු යහ පැත්තිෙන් මල්මාලක් ගොතකොතා මේ පැත්තට වී සිකරනු එහෙම නටනටා ඉද්දීම පරවතයට මහා වර්සාාවක් ඇහැද හෙල්ලා මේ ගංගායු අතුරු වැඩිය වුණා. කින්දුරට මේ පැත්තට එඩ බෑ ින්ඳදුරරිට හ පැත්තට . ඉතිං එල්ලිවෙන කල් අඩා අන්ඩා හිටිය ආරය පේනවා මේ පේනවා දෙන්නට ලංවෙඩබව. ඔය අදකාලිවාගේ අරපේනවා මේ පේෙනුවා බඳින්න බෑ. සූක කර කර ඉන්නවා. අඩ අඩා ඉන්නවා. ඊ වස ගතුර අඩුවිවෙච්චි ගමම්ම දෙන්න මොනගෙවුණ වෙල්ලඳගඇත්තා දවසක් ඇඩුවා. දෙැ දෙන්න ගගේ එහ පැතරීම හැපැතට දෙපැත්තට යන්නන්නේ එකතැන ඉන්නවා නමුත් රාත්‍රියය උදාාවෙනකොට. ජීවිත කාලටම එකරාතරයක් අපිටවෙංවෙලා ඉඩ සිද්ධ වුණ කියලා අඩනවා. එච්චර ප්‍රේමියන් ඒ මහබෝධි සත්ව යසෝදරයි එච්චර ආදරය කළ ඒතේ මහබෝධි සත්තුව ච්චර සිනිහස තිබුන යශෝදරාව අතහැර ළමාමා නිවන සොයලිනගේ චර ආදරය කරපයකට අසාධාරණයක් වන්න දුන්නේ. අමාමා නිවනට බත් කළා. හැබැයි සත්පුරුසිය නිසා. නිවනට කැමති නිසා. කොච්චර බැඳීම තිබ්බත් නිවනටාසනම්. දුකෙන් නිදහසුවීමක් හොයෙනවන. බැඳීමෙන් නිහස් වුවීමක් හොයෙනවාන. කවදා හරි සැනසික ලත්වයවා අපි මේ කොච්චරමිමා බනකිව්වත් නුඹලා බනඇසුවත් පින්වත්නේ හිත බැඳු නුද්දුක උපතිනවා හැබැයි අපිට ඉන්න ආසනේම බනක්තේරුණ කැමැත්ත තිබ්බොද්දුක උපතිනවා කැමැත්තනැත් තන්තු කනෑ අපිට ඒ හරි අහන්ට ලෙබුණ හිතෙන් විඳවද්දී සෝකයේ හිතට එද්දී අපිට ඇතුලින් බණයක් පදයක් සහිකරගන්න පුළුවන් අ මංගේ තියෙන ආදරයෙන් බැඳීම නිසාේ මමේ දුක්කෙන දෙන්නේ කිය කවදා හරි නුව ීපදුනො අපේ හිත කියයි ඔය බැඳීම දුරු කර පංක්‍යවා. ඔය ආසා දුරු කර පං කියලා බැඳුන නිසා මයි දුක බසම කියන්නගේ මෙහම ඔය හිතේ බන්ධ නඩුරග නඩු කරග ුට ගෙදෙක්ට කොටුනවා ගෙදර කොටු වුණනාට පස්සු කියනවා මට නම්මේ ලෝකේ ඕන දෙයක් කතරලා යන්නකොළෝ ඒ මේ පොඩියෝ මේුම් පොඩියඋන්ට තවම හරියට මේවුන් කසා දෙයක් වවත් බැඳලා පිරිවෙලක් වෙනකල් මට අතෑරගන්න මාරුවයි අපි දන්න කියන පිරිසක් මේ ඇසිඩෙන්ටු නමින් කොළඹ මුලු පවුල්ල මේ අය. මැරුණි අම්මයි පුතයි.ඉටස ඇත පලාාතක ඔවුන් ගිනිවස මිනි දෙක ගෙනිච්චා. අද්දු හිදාන දුන්නා ටික දොහක් යැනකොට ගීසර අපිට සුද්දු හැඳගෙන කෙනෙක්කින්නවා අති එමල් ටිකත්වයා ගැන පුතා පුතා කිය ඇවිදින අම්මා පන්තිීනවා. මැරෙන වෙලාවී වහනි හැප්පෙන්ෙන තප්පරේට මතක්කුණේ කෞද පුතා. පන්සෙේ හහාන්දුුරන්ගෙන් තාහල පුතාකෝක හාන්දුරුත් බයි වෙලා ති මහි පැත්ති යනකුඩ හාදුුරු පරිතක් හැතකන බ පේන්දෙනවා සෝන ඇවිදදිනවා ගෙදර ඇවිදිිනවා බන්ධනවා. ගුටත් දරුව සීකර කර මැරෙන්ටපා බන්ධනුවලට අහු මැරෙන්ටෙපා තේරෙනි ලෙඩවුනාට පසේ දරු සිට්ිකව මතක් වනවාන පොඩිදුව ඒයිද බලන්ඩ ලොකුදුව යිද බලන්ඩ ඒතා දුක්කන්දරා හිත හදාගන්ට කුසලයක් සිහි කරන විදියට කරපු පිනක් සිහි කරන විතියට තුනුරුවන් සිහි කරන විදියට ම බදුරජාන්ස සරණ ගයාා ධර්මය සරණ ගියයා සංගරත්නය සරණ ගයා මට ඕන සත්පුර සැසුර සත්පුරෂයෝ යම් තැනකද ආ නතන මාගේ උපත වේවා ඒර්වාසි ධර්මේ දරාගන්න ධර්මය ගැන ශ්‍රද්ධාව තිබුණුත් මටම දැන් දරුවෝ මතක්වී හිතට දුකේනවා සෝකේනවා මේන මේ දුකෙන් නිදහස් වෙන තැනක මා උපදිවා දුක අස්සයෙන් සැන සිල්ලේනවා මුද්දට මතක තියාගන්න කෙනෙකුට බැඳිනය එකට බයවෙන්ට දේ කෙනෙකුට හිත යනයකට බයවෙන්ට මොකද හිත බැඳින හිත යන්න තරමට දුකා හිද යන්න තරමට දුක යාලුව වැඩිවෙන්න තරමට දුකා කාන්ගේ දරුවන්ගෙන් දුකේනවා මදිවට අහල පහල දරුවෝගෙනත් දුක. ඇත්තරනම පින් ළට බඩු බාහිරාදේ කාමරේ බඩු මුටු මගේ මගේ අරෙෙන් ගිෙනාපික මෙහින් ගෙනාපික කියළ බඩුමුොට්තුු රදවාගෙනමිහි බන්ධනය ැන හරි බුදදු මේකා. ළඟදිින් ආචිෙනෙක් මැරිල්ලා ආචේනවා පෙරේතෙක් වෙලලා මිරිස් ගල හොයාගෙන. ඒකැන උන්දගේ ලොකුඹ මස්තු මිරිස් ගල්ලන්න. යෙනවා ඇයි දැන් පින්වත්න්නේ දැන්ගින්න කොල්ලො කුරුට්ටන්ගේ ලොකුම බන්ධනම කදද ෆෝන් එක හොඳට බලන්න ඇස් දෙක පියවෙන්නේ පෝර් එකත් එක්ක ඇයි ෆෝ එක ඔබ අවසානව පාවිච්චිකරන උපකරණ ෆෝ එක උදේ නැගිට්ට ගවන් අඩනින්ද අතදාලා හොයන්නයකක්දෝ හාහාපුරා කියලා නීත්‍ර දෙකට ඉස්සල්ලාම පේෙන්න්නේ පෝ එක ැසල්ලක් ගන්ඩ ඇස් දෙක පියාගල නින්දකරයනට අවසාහනට බලන්නේ පෝන් එක. මිනිස්සු මැරිලා කොහේ අයිද. පින්වත්න මිනිසු මැරිලා කොහේ යයිද. මේ දුකන්දරාවලෙන් නිදහවෙන්නේ කොහොමද මේ හිත බැඳෙනකෙන් නිදහස් වෙන්නේ කොහොමද. කොච්චර මේ හිත බැඳනවාද බැඳලා දුක දෙෙනවාද. ඒ නිසා මතක තියාගන්ඩ අපි කොච්චර මේවා ගැන කිව්වත් හිත බැඳෙනවන ආසා උපදිනවනි ප්‍රේමි උපදිනවනි ඒ උපදින මේ විදිහිට පුංචි ළමයි ගිහිල්ල ඒ පුංචි ළමයි කක්ක කරනවා උම්මල්ලනවා උම්ම කනවා පුංචි ළමයිකිව ඔයා ගෙන අම්මල්ල දහවතාවක් සියවතාව කත්වොලට ගහනු අල්ලන්නි පක්ක කක්ක කියලා චී කක්ක කක්ක කියලලා අත්වොලට ගහනු ඒහෙම කරද්දිෙන් හොරෙන් අල්ලනවා ආණඩනවා උන්ට ඒ පුංචි දරුවන්ට ඒ කක්කා කියල කියන්නේ සුබ දෙයදද සුබ දෙයදද. සුබ වීර්වාස පුංචිවුන් කුරුමිනිියෝ අල්ල කටේදාගන්න. ගුරුමනියා කියන එක ඒ ළමට සුබදර්සනයද බයි දරසනද සය මොකෙක් හර යනකට මෙහහිමල්ලන්න බදාන්න. ඉතුරු මේ පොඩිියෝ මේවා එළගට නහ තවත්තේරෙන ගත් තමයි ස්කෝලයන හල නහයෙන් ගන්න එවා මීට නයි පටක්. ඊීරවා හිමීට දිවදානෝ. ඒ ළමක ජරාවත්ද ඒ ළම කාම එකක් අම්මල කියනෝක කැතයි හෝටෝ පොඩිය එක මේක දැති වෙන්න කවන්ද ලොකුණත් වෙන්නේ දැන් ලොකුුණා වයිසිරගත්ක් කල්ල නන ජරාව කනවා වයසට ගිහිල්ලා අවබෝධය තුළින් යම් දවසක අසූචි අසූචි විදිහට තේරුණාද කුරුමිනිවාදී බයධරමුණු අරම් බයරමුණු විදිට තේරුණාද ධට තම යක අතර කරන්න අපිත් යම් දවසක මේ නිසයි දුක උපදන්නේ කියලා ඕ නුවනින් තේරුන්ගන්න තා කල්නං බැදනයග නම් අතර කරන්නේ එක්ක විවාහයකින් බැටකාලා බැටකාලා දෙවිනි විවායිත් කරගන්නු. පළවිනි ව්‍යහෙන් බිරිඳ මැරිල්ල ගොඩා කඩල්ල සෝක කරල්ලා දෙවිනි බිනිඳත් ගන්නවා. ඊට පස්සේ එක කොල්ලෙක්ගෙන් බැටකාල බැට කාල ඒ තවක් කොල්ලෙක්ක කිය ව. ඊට පස්සේ එක එක ල් ගෙන් දුක් ඳ විඳල ඉඳල විින්ඳල කෙල්ල න ප කෙ හිතලා. යි කෙල්ලිද්දකර පසයාලු වෙනවා. හැම වෙලාවිම අවිද්‍යාව නැමැති සිතිවිල්ල කැවිල්ල කියල දෙනවා ඒකි නරක් වොුණට මෙිහි කි හොඳය කියවා. ඒ පාර වැරදුනාට මේ පාරවර්දින්නේ කියල. පුුද්දුම විදිහට දක්කනවා. අපි අිඳ පුදදු්ක සිහිහල පොඩ්ඩක් ප්‍රමාධ දෙෙනවා නේද අර අවිද්‍යාවන් අවබෝධ නොකිරීම නැමැති දේම් පිටිපස්සෙන් කෙවිටෙන් ගහනවා මේකොදයික හොඳයට බලන්න අපි නම් හැදෙන මිනිසු ජාතියන්නන්නව අපි හැදෙන මිනිස්සුනම් මෙතෙක් විඳපු දුක්කන්දරාව ඇති මෙතෙක් විඳපු දුක්කන්දරාව ඇති හැදෙන්ටනම් අද එපා කියලා වමාරණදේ ආය හෙට ලෙවකාාව එච්චර මුලාව ඒකට කියන්නේ අවබෝධ නොකිරීම පාලියම ගදකර ගන්න අවිද්‍යාව චතුරාරය සත්‍යය අවබෝධ නොවීම ය එන්න ආසනේම අවබෝධ කරපු ධර්මේ තේරුම් ගත්ත ධදර්මය හොඳට හිතට ගන්්‍ර බ යම්දවසකමමාමහ නිවනවබෝධ කරනවානං. එදානට ඔන්න ඔ යාසනේ තේරුම්ගත්ත ධර්මේම යවබෝධ කරන්නේ කැමැත්ත නිසා දුක උපදිනවා කැමැත්ත නැතිවු නොද්දුක නැතිවෙනවාකයෝ. ඒ නිසාපි කාටත් මේ දුකවබෝධ කරගෙන දුකින් නිදහස් වින්ටවාසනව ලැබීවා.